ආයුබෝවන් හරිදේ හරියටම ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමගින් මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත පස්සර සිදු වූ බස් රථ අනතුරකින් 14ක් ජීවිතක්ෂයට අම්පාරේ පැරෂුට් පුහුණුවකදී ගුවන් හමුදා නිලධාරියෙකුට දිවි අහිමි වෙයි ගත වූ පැය 24න් තවත් කොවිඩ් මරණ 6ක් සිව් දෙනෙකු නිවසේදී මියයයි සමස්ත මරණ 544 දක්වා ඉහළට ගම සමග පිළිසඳර නැවැත්වීමට ඇතැමුන් උත්සාහ කරනවා ජනපති අවධාරණය කරයි කැලෑ මංකොල්ල කෑම රාජ්‍ය ව්‍යාපෘතියක් වෙලා විපක්ෂ නායක කියයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත පස්සර බදුල්ල මාර්ගයේ පස්සර 13 කනුව ප්‍රදේශයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අද උදෑසන සිදු වූ අනතුරකින් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අදාළ අනතුරෙන් පුද්ගලයන් 30 දෙනෙකු පමණ බදුල්ල මහරෝහල වෙත ඇතුළත් කර ඇති බවයි රෝහල අධ්‍යක්ෂකවරයා සියත අපකල විමසීමකදී සඳහන් කළේ. මොනරාගල බදුල්ල මාර්ගයේ පස්සර 13 කනුව ප්‍රදේශයේ බස් රථයක් ප්‍රපාතයට පෙරළීමෙන් අද පෙරවරු 7:15 ට පමණ අනතුරක් සිදු වුණා. කොළඹ බලා දහවනේ වූ බස් රථයක් අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුරු සිදුව ඇති බවයි වාර්තා වන්නේ. අනතුරින් තුවාල ලැබූ පුත්කලින් 30 දෙනෙකු පමණ බදුල්ල මහරෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් අසාධිතත්වයේ පසු වූ එක් පුත්කලෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. අම්පාර ගුවන් හමුදා කඳවුරේ පැරෂුට් පුහුණු වීමක් අතරතුරදී සිදු වූ අනතුරකින් ගුවන් හමුදා නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අම්පාර උවන ගුවන් හමුදා කඳවුරේ පැරෂුට් පුහුණු වීමක් අතරතුර සිදු වූ ගුවන් අනතුරකින් ගුවන් හමුදා නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තවත් ගුවන් හමුදා නිලධාරියෙකු තුවාල ලබා තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහනුවර පොල්ගොල්ල ප්‍රදේශයේ පදිංචි ගුවන් හමුදා නිලධාරියෙක්. ඔවුන් අඩි 3500ක් පමණ උසක සිට වැටි ඇති බවටයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. දෙදින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දින බංගලාදේශ අග්‍රාමාත්‍යවරිය සමග රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වුණා. මේ අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ බංගලාදේශ අග්‍රාමාත්‍යවරිය අතර අද පෙරවරුවේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. දෙදින නිල සංචාරයක් සඳහා බංගලාදේශයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දින බංගබන්දු ෂෙයික් මුජිබුර් රහමාන් මහතාගේ ජන්ම ශත සංවත්සරය සහ බංගලාදේශ නිදහස් ස්වර්ණ ජුබිලිය සැමරීමේ උත්සවය සඳහා එක් වුණා. පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස ඊයේ රාත්‍රියේ බංගලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය සමග භෝජන සංග්‍රහයකටද එක් වුණා. එම රාත්‍රිය බංගලාදේශ සාම්ප්‍රදායික නර්තනාංග වලින්ද වර්ණවත් වී තිබුණා.
ගම සමග පිළිසඳර වැඩසටහන හරහා ග්‍රාමීය ජනතාවගේ ගැටලු සොයා බැලීමට එරෙහිව ඇතැම් පිරිස් ක්‍රියා කරමින් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ බෞද්ධ උපදේශක සභාව ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේ. ජනතාව යම් කිසි දෙයක් ජනාධිපතිවරයාටම කිව්වා මේකට මම යම් කිසි ක්‍රියාදාමයක් කරේ නැත්තම් ඒකේ වැඩක් නැහැනේ. එතකොට ගිය හැමතැනම ජනතාව ගෙනාපු දෙයක් තමයි මේ ජනතාව පාරම්පරිකව භාවිතා කරපු ඉඩම් වල ඒව වනරක්ෂණයේ හැටියට ගල් දැම්මා. දැන් මේකට අපි ප්‍රතිපත්තිමය තීරණයක් මේගොල්ලන්ට මම කිව්වා මේක ප්‍රායෝගිකව ගිහින් බලලා මේක හරිගස්සන්න කියලා. ඇත්තටම ජනතාවගේ ඉඩම් රජය විසින් කොල්ල කෑමක් කළා තියෙනවා. ඒව නිවැරදි කරන්න ඕනේ. රජයක් හැටියට ජනතාව රාජ්‍ය නායකයාටම මේක කියවනවට මට ඇහුන්නේ නැහැ කියලා නිකන් ඉන්න පුළුවන්. ඒ වැරදි දැන් නිවැරදි කරන්න එපා අපි. දැන් අපි කියනවා කිරි නිෂ්පාදනය වැඩි කරන්න කියලා. කිරි නිෂ්පාදනය වැඩි කරන්න අපි සහනක් දෙනවා. දැන් මේ වෙනකොට කිරි නිෂ්පාදනය වැඩි වෙලක් තියෙනවා. හැබැයි දැන් ගමට ගියාම ගමේ මිනිස්සු කියනවා අපිට කිරි නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්. ගවයන්ට තනකොළ කන්න තැනක් නැහැ. එතකොට රාජ්‍ය නායකයා හැටියට මම ඒක අහගෙන ඇවිල්ලා නිකන් ඉඳලා වැඩක් නැහනේ. මම මේ තෘණ භූමි හොයලා දෙන්න ඕනේ. එතන එහෙම නැත්නම් අපි කියන්න ඕනේ නැහැ කිරි ගවයන් අවශ්‍ය නැහැ. අපි පිට රටින් කිරි පිටි ගේමු. දැන් තෘණ භූමි හොයලා දෙන්න ගියාම ඒ එතන ගහනවා පරිසර හානි කරනවා කියලා. දැන් මම අර ගම සමග පිළිසඳරක් කියලා ගමට යන එකට ගහන තරම් බලන්න රාජ්‍ය නායකයා ගමට ගිහිල්ලා ගමේ මිනිසුත් එක්ක කතා කිරීම නවත්තන්න තමයි මේ පාර ගහන්නේ. මම ඉල්ලා හිටින්නේ අපි අගය කරන මාව මෙතෙන්ට ගෙනාපු මගෙන් බලාපොරොත්තු වෙන ඒ ප්‍රතිපත්ති මාලාවක් තියෙනවානේ. අපේ ආගම ආරක්ෂා කරන්න, අපේ උරුමයන් ආරක්ෂා කරන්න ඒක මම ඒ ආකාරයෙන්ම පුළුවන් තරම් කරගෙන යනවානේ. මෙන්න මේ ප්‍රතිපත්ති මාලාව ආරක්ෂා කරගන්න 2025 දී එහෙම නැත්තම් වෙන්නේ අර 2015 වෙච්ච සිද්ධියම තමයි ආපහු සිද්ධ වෙන්නේ. මට මාව නම් ආරක්ෂා කරන්න අවශ්‍ය නැහැ තව දුරටත්. ලෝකේ බොහෝ රටවල් වනාන්තර ආරක්ෂා කිරීමට කටයුතු කරන අවස්ථාවක මෙරට නායකයින් පරිසර විනාශයට ඉඩ සකස් කර දී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ බුලත් සිංහල ප්‍රදේශයේ පැවති 57 වෙනි සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයට එක් වෙමින්. බලය තියෙන ඇත්තොත් එක්ක ගිවිසුම් ගහගෙන පහුගිය දවසක සීනි හොරකම කරා. රටට පාඩුව කෝටි 1590යි. අපි හැමෝම දන්නවා මේ වර්තමාන ආණ්ඩුව සහල් මාෆියාවට යට වෙලා. දැන් බලන්න ඉස්සරහට අවුරුදු සමය එනකොට හාල් විල කියවේවිද? නමුත් බොහොම ලස්සනට අමුතු වචන පාවිච්චි කරලා මේ රජයට හැකියාවක් තියෙනවා මේ බඩු විල අඩු කරනවායි කියන දේ කොළ කෑල්ලෙන් ඉදිරිපත් කරා. මේ රටේ ජනතාවගේ ආශිර්වාදය තුලින් අද මේ සමස්ත ආණ්ඩුව මේ රට සූරා කරනවා. ජාතික දේපල මංකොල්ල කරනවා. කැලෑ වනසනවා. අද සිංහ රාජය අනතුරේ. අද හෝටන් තැන් අනතුරේ. ආන විලින්දාව අනතුරේ. තෙත්බිම් අනතුරේ. වනෝද්‍යාන අනතුරේ. අභය භූමි අනතුරේ. අද කැලෑ මංකොල්ල කෑම රාජ්‍ය ව්‍යාපෘතියක් බවට පත් වෙලා ලෝකේ බොහෝ රටවල් වනාන්තර ආරක්ෂා කරනකොට ශ්‍රී ලංකා රජය කැලෑ කපන ලයිසන් ලබා දෙනවා. රටේ නායකත්වය දැනගන්නට උන රටේ කැලෑ සම්පත ආරක්ෂා කරා. වත්මන් රජය පරිසරය ආරක්ෂා කරන බවත් විපක්ෂය විසින් රජයට අසත්‍ය චෝදනා එල්ල කරමින් සිටින බවත් රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා. එරුවන්වැල් ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ජනාධිපතිතුමා මොනවද කරන්නේ ඒක අනුකරණය කරනවා විපක්ෂ නායකතුමා. ගම සමග පිළිසඳරක් වැඩසටහන දැවැන්ත සංවර්ධනයක් ප්‍රදේශයට ගේනවා. නමුත් ඒකේ කියන්නේ බොරු කතාවක් කියනවා. ඒක ඉවර වෙලා ඒක නතර කරන්න විපක්ෂය අද ගෙන යන වැඩපිළිවෙල තමයි ඒකට මඩ ගහනවා. මඩ ගහලා විශේෂයෙන්ම පරිසර හානිය වන විනාශ කරනවා කියලා බොරු චෝදනා කළා. ඒක ජනාධිපතිතුමා ජන ගමට යන වැඩසටහන නතර කරනවා. අද පාරක් හදනකොට ඒකට බොරු චෝදනා කරනවා. ගහේ තියෙන අත්තක් කැපුවාම ඒක පෙන්නනවා මුළු ප්‍රදේශයක්ම පරිසර හානි කරලා වනය විනාශ කරලා තියෙනවා කියලා. ඒක නිසා ඔය මාධ්‍ය වගේම Facebook එකේ යන ඒ හැම දෙයක්ම අපි බලලා හරි ආකාරයෙන් තීන්දු తీරන ගත යුතුයි. ඒකට අහු වෙන්න එපා. එදා 2015 දීත් මහින්ද රාජපක්ෂ මැතිතුමාට මඩ ගැහුවා වගේ නැවතත් ඒ වැඩ පිළිවෙලම ආරම්භ කරලා තියෙනවා බොරුවට මඩ ගහන්න. ඒක නිසා මේ රජය
අපේ රටේ පරිසරය ආරක්ෂා කරන්න කටයුතු කරනවා. නමුත් අද මේ මාතෘකාවක් කරගෙන තියෙනවා. රජය අපහසුතාවයට පත් කිරීම සඳහා ඒක තමයි ප්‍රධානම මාතෘකාව වෙලා තියෙන්නේ. පාලනයකින් තොරව ඉහළ යන සහල් මිල පාලනය කිරීමට රජය වහා වැඩපිළිවෙලක් ගෙන ආ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයම කියනවා මම දැක්ක ජනාධිපතිතුමා පවා මේ ඊයේ පෙරේද මේ මිනිසුන්ගේ ජීවන විල වැඩි වෙනවා කරුණාකරලා මේ හාල් සාධාරණ මිනකර ලබා දෙන්න ගැසට් එකක් තියෙනවා රුපියල් 90 ගානකට හාල් දෙන්න ඕනේ කියලා රුපියල් 98ට අන්න කීරි සම්බ තියෙනවා 180 ගණන් 190 ගණන් සම්බ හොයා ගන්නත් නැහැ 135 140ට තියෙනවා සමහර තැන්වල දැන් මොකද වෙලා තියෙන්නේ අලුතෙන් එකක් පටන් ගෙන පොළොන්නරුවේ පැත්තේ සුවඳන් ඒවට කිසිම මිලක් තීරණය කරලා නැහැ රුපියල් 250ක් තියෙනවා කිලෝ එක කාටද ගන්න පුළුවන් කෝ රජයෙන් වැඩ පිළිවෙල දැන් කිව්වනේ මේ වී ගන්නවා අපි හමුදාව යොදවනවා ඩේටා සෙන්ටර් තියෙනවා බ්‍රිගේඩිය මහත්තයා කිව්වා මේවා මෙහෙම 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 තැන්වල තියෙනවා අපි හාල් වී ටික ගන්නවා කෝකට දෙවුවා වී ගත්තා නම් වී ටික හාල් කරලා මිනිසුන්ට රුපියල් 98ට දෙන්න පුළුවන් වෙන්න එපැයි දැන් මේ කට්ටිය යල කන්නේ පටන් ගන්න යනවා මාසෙකට කලින් යල කන්නේ පටන් ගත්තොත් මාසෙකට කලින් අගෝස්තු මාසෙට කලින් ඒ කියන්නේ මේ අවුරුද්දේ මහා යලයි දෙකම කැපිලා ඉවර වෙනවා එහෙම වුණොත් ඊළඟ මහා කන්නේ නැකන් විශාල අඩුවක් හිඟයක් තියෙනවා වීවල මෙවර කන්නේ අස්වැන්න අඩුවීම හේතුවෙන් සහල්වල මිල ඉහළ ගොස් ඇති බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා ඒ සෙවනගල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් වී මිල ඇදගෙන යන්නේ වී අස්වැන්න අඩුවයි රුපියල් 50ක් වී වලට මිල නියම කරාම අද රුපියල් 55යි 60යි ඉතින් හාල් වෙලි කියලා ඉතින් මේක පාලනය කරන්න නීති රීති වලින් බෑ අපි මේක තුලට තමයි මේක පාලනය කරගන්න අපි ගිහිල්ලා මේ වී ටික එකතු කරගෙන මේවා ගබඩා කරගෙන හිඟයක් මවල හාල් වෙලි කියලා දැම්මොත් ඒකෙන් දුක් විඳින්නේ අසරණ ජනතාව ඉතින් මේවා පිළිබඳව තමුන්නාන්සලාගේ අවධානය යොමු වෙන්න ඕන නීති රීති තියෙනවා अभी කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 544ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ රාත්‍රියේ වාර්තා වූ නව මරණ 6ක් සමගින්. කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 6ක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. ඉන් පුද්ගලින් සිය දෙනෙකු නිවසේදී මිය ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 544 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 322 දෙනෙකු පිළිබඳවද ඊයේ දින තහවුරු වුණා. ඉන් ආසාදිතින් 24 දෙනෙකු විදේශගතව සිට මෙරට පැමිණි පුද්ගලින් වන අතර ඉදිරි ආසාදිතින් 298 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින්. ඉන් වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 66ක්. රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 39ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 36ක් වාර්තා වී ඇති අතර ඉතිරි ආසාදිතින් 157 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. මේ අතර මහ බැංකුව බැඳුම් කර සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රවි කරුණානායක මහතා ඇතුළු 8 දෙනාගේ PCR පරීක්ෂණ වාර්තා ලැබී තිබෙනවා. ඒ අනුව ඔවුන් සියලු දෙනා COVID ආසාදිතින් නොවන බවට තහවුරු වී ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ඒකකයේ සඳහන් කළේ. පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙලෙස අදහස් පළ කළා. අවුරුදු 60ට වැඩි අය අවදානම් කණ්ඩායම ගණයේට වැටෙන්නේ ඔවුන් රෝගේ පතුරවීමට වඩා ඔවුන්ට රෝගේ වැළඳුණොත් ඔවුන්ගේ ජීවිත වලට ඇතිවන තර්ජනය කියන අවදානම ඔවුන්ට වැඩි ඒ නිසා ඔවුන්ව හඳුනාගෙන කල් ගන්න නැතුව දැනට අපිට වැක්සින් අවශ්‍ය ප්‍රමාණය තියෙන නිසා ඉක්මනින්ම ඒ ජනතාව වැක්සින් කරන්නට ලක් කිරීම නැත්නම් ප්‍රතිශක්තිකරණ නැත් ක්‍රමවලට ලක් කිරීම ඉතාමත් වැදගත්. දැන් ඊයේ දිනේදී බතරමුල්ල ප්‍රදේශයේ වැඩිහිටි නිවාසකින් එවැනි රෝගීන් 50කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙන එකම අපිට දෙන්නා වූ ඉතා වැදගත් සංඥාවක්
වැදගත් පණිවුඩයක් වෙනවා මේ ක්‍රියාවලිය කාර්යක්ෂම කළ යුතුයි කියන ක්‍රියාවලිය. මොකද යම් හේකින් වැඩිහිටි ජනතාව අතර මේක සීග්‍රයෙන් පැතිරෙන්න පටන් ගත්තොත් අපේ දැනට මේ අපි ඉතාමත්ම අවම මට්ටමක පවත්වාගෙන යන මරණ සංඛ්‍යාව වැඩි වීමේ ප්‍රවණතාවය වැඩි වෙන්න ඉඩ තියෙනවා. පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ හිඟුරු වැල්පිටියේ වැව මේ වන විට අභාවයට යමින් නැති පුවතක් අපට වාර්තා වුණා. මේ ඒ පිළිබඳවයි. පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගල්කිරියා ගම හිඟුරු වැල්පිටියේ වැව මේ වන විට විනාශ වෙමින් පවතින බව ගොවීන් පවසනවා. ගොවීන් ඉඩම් අක්කර 40ක පමණ මෙම වැවෙහි ජලය භාවිත කරමින් කුඹුරු හා ගොඩබෝග වගා කරන අතර වැව තුල තිබෙන ජලජ ශාක හේතුවෙන් වැව් ජලය සිඳමින් පවතින බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් කැඩේ වැහිලා තියෙන්නේ. ගොඩ වෙලා. මේක ප්‍රතිගාසනට කරලා දෙන්න අපිට. ඉඩම් අක්කර 40ක් විතර තියෙනවා. අපි 5ක් 40ක් විතර තියෙනවා. යලපහ දෙකම වැඩපොළ. මහලජේම වතුර දෙනවා වැවක් මේක. ඒකොට දැන් අවුරුදු 20කට විතර ඉතිරින් මේක මේ සුද්ධ කරලා දුන්නා, හදලා දුන්නා, අපි යමුරු කරලා දුන්නා. ඊට පස්සේ නැවත මේ වතුර උඩ තමයි මේ ගැලේ තියෙන්නේ. ඉලන්නේ මේක මේ සුද්ධ කරලා ගොඩ දාලා මේ ගොවින්ට නැවත ගොවිතැන් කරගන්න පුළුවන්. මේක තව අවුරුද්දක් දෙකක් ගියොත් ඉවරනේ. පාසි වලි මුයි වැව සම්පූර්ණ ගොඩ වෙලානේ දැන් තියෙන්නේ මේ ජපන් ජබර අර නුවල්. එයන්ද කොහොමාරි මේ වැව පිරිසා කර කරගෙන ගැනීම තමයි කාටත් ඕනකම වෙලා තියෙන්නේ. ඒක වැඩි වගාවක් කරන්න පුළුවන් වතුර අල්ලන්න අල්ලනවා. මේකේ වතුරක් නෙමෙයි දැන් තියෙන්නේ තනිකරම තනකොළ බිස්සවාගේ. මහවැලි සංවර්ධන අධිකාරිය යටතේ මෙම වැවට ජලය දුන්නද නිසි ප්‍රතිසංස්කරණයක් සිදු කිරීමට බලධාරීන් අපොහොසත් වීම නිසා මෙම තත්ත්වය උද්ගත වී තිබෙනවා. එමෙන්ම දැනට ගොවිබිම් වලට ජලය ලබා ගන්නා ප්‍රධාන වානද අබලම් වී ඇති නිසා ජලය අපතේ යාමද සිදුවන බවයි ගොවීන් පෙන්වා දෙන්නේ. වැවේ හොරව හොඳ නැහැ. දොර උළු අස්ත කැරිලා ගහුවට බැහැන්නේ නැහැ. හැමදාම 385 දවසෙම වතුර යනවා ඉතින් ඇලදී. ලීක් එක හරියනවා. මෙම වැව නිසි ලෙස ප්‍රතිසංස්කරණය කරමින් සාර්ථක ලෙස ගොවිතැන් කටයුතු සිදු කිරීමට පිළිසරණක් වන ලෙසයි ගොවීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. විෂය භාර අමාත්‍යතුමනි, මේ ඔබේ අවධානයටයි. දැන් අවධානය රට වටා පුවත් කිහිපයක් වෙතයි. ගල්කිරියා ගම හිඟුරුවැල්පිටිය මහවැවේ දින ගණනාවක් රෝගීව සිටි වන අලියෙක් වැව තුලම මියගොස් තිබෙනවා. මෙම වන අලියාට පශු වෛද්‍ය නිලධාරින් විසින් දින ගණනාවක සිට ප්‍රතිකාර ලබා දී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. පොඩළු ඔය කුඹල් ඔළුව ප්‍රදේශයේ රහසිගත ලෙස යන්ත්‍ර සූත්‍ර භාවිත කරමින් පවත්වාගෙන ගිය කසල තේ තේකුඩු බවට පත් කරන මහා පරිමාණ කසල තේ සැකසුම් මධ්‍යස්ථානයක් වැටලීමට තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වී තිබෙනවා. දිවයින බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම සබරගමු සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන්. ඒත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වරවා. යලිත් හමුවෙමු සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.